මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වීමට අපි තීරණය කිරීමේ ප්‍රධාන හේතුවක් තමයි මහින්ද රාජපක්ෂ මහතුමාගේ ජන්මදිනයේ හෙට ඉදීම. එතකොට අපි බලාපොරොත්තු වෙනවා එතුමා නුදුරු අනාගතයේ මේ පක්ෂයට ප්‍රවිෂ්ඨ වෙලා මේ පක්ෂයේ නායකත්වයේ එතුමා ගනී කියලා. එතුමාගේ දර්ශනය මත සම්පූර්ණයෙන් පදනම් කරගෙන තමයි මේ පක්ෂය පිහිටවලා තිබෙන්නේ. එතන අපේ වැඩපිළිවෙලේ තවත් ලක්ෂණයක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඒ සමාජිකත්ව කාඩ් අපි 100ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා තව 200ක් වෙන් කරලා තියෙනවා. එතකොට එතනින් එහා තමයි 300ෙන් පටන් ගන්න තමයි මේ සමාජිකත්ව කාඩ් අපි නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියෙන්ම දන්නවා අර අප ගැන කතා කරනකොට මේ දැන් හදලා අප වගේ නෙමෙයි ඉස්සර කාලේ අප උඩිනුත් ගින්දර දැම්මා යටිනුත් ගින්දර දැම්මා ඒ විදිහට මේ පක්ෂය බිහි වෙන්න තියුණා උඩින් නුත් යටිනුත් දෙකෙන්ම ඒකේ උඩින් කරන කාර්යය තමයි අපේ සකස් කරලා ගිය නොවැම්බර් මාසේ පළවෙනිදා ඔබතුමාගේ තනතුර මොකද මේ පක්ෂය මට තාම තනතුරක් නැහැ ඒක හෙටානි දපත් හම්බේ ඔබතුමා හින්ද තමයි මහින්ද රාජපක්ෂ තුමා පෙරදුනේ එහෙම නැත්නම් ජනාධිපතිවරණය පෙරදුනේ කියන චෝදනාව විජයම ඔබතුමාට එළවන්නේ නිවැරදි කරගන්න අවශ්‍ය තැන්වල නිවැරදි කියමු කරගන්න නෑ පැනල ගියේ නෑ මං හැමදාම මං කවුරුත් දන්න මම ලංකාවට ආවෙත් ඇමරිකන් පුරවැසිය කැරියර මම දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක ඉතරයි එතුමා ඉන්නකන් දේශපාලනය කරනවා ඒ වෙනුවෙන් උදව් කරනවා ඉතින් එතුමා දේශපාලනයෙන් අයින් වෙලා මැදමුණට ගියා එදා ජනතාව තීන්දුව අනුව ඉතින් මම මගේ මේකට ගිහිල්ලා ඉතින් නැවත එතුමා දේශපාලනට ආවා ඊටත් වැඩිය චෝදනා ඉදිරිපත් කළා ඒ චෝදනා වලට මුහුණ දෙන්න මම සූදානම් ඒක හන් තමයි මම ඒක ඇහිලා හැමතිම දැන් ඒකාබද්ධයේ ඉන්න බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ පක්ෂයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පක්ෂයට සහයෝගය දීලාද තිබෙන්නේ මං හිතන්නේ හදවතින් ඔහුන් සහයෝගය දෙනවා ඉතින් නීතිමය බාධාවල් ඇති 58 ලක්ෂ ඔබතුමාලට සහයෝගය දෙයි කියලා ඔබතුමාලා ඔව් බොහොම ලොකු විශ්වාසයක් තියෙනවා 58 ලක්ෂ නෙවෙයි දැන් 78 ලක්ෂයක්කටත් වැඩි අපිට හම්බ වෙයි කියලා පක්ෂේ නම දෙනවා පින්තුරේ දෙනවා මහින්ද රාජපක්ෂ ඔව් එහෙම තමයි මහින්ද රාජපක්ෂ තමයි අපේ හදවතේ නායකයා මම පිළිගන්නේ නැහැ තමයි නායකයා ඉතුමා ඉතින් අපි පිළිගන්නවා ඒ ඔබතුමාලා බලෙන්ද එතුමා දාගන්න හදන්නේ ඔව් බලෙන් හරි දාගන්නවා පක්ෂයේ පදනම තමයි සාමාජිකයන්ට මුලගත්තේ දීලා ඒක තමයි පක්ෂය හදන්නේ කියලා. හැබැයි ඔය පදනම තිබුණේ නැහැ කලින් ආණ්ඩුවේ. නෑ ඒක තමයි අපි වෙනස් කරන්නේ. අය ඒක ඔබතුමාලා පිළිගන්න පොගේක. ඔව් අපි පිළිගන්නවා ඒකනේ. ජනතාව තීන්දු කරයි ගන්නවාද කියලා අපි 1936 ඉඳලාම රාජපක්ෂලා ඉඳලා තියෙනවා මේ වගේ රාජපක්ෂ කෙනෙක් හිටියේ නෑ මහින්ද රාජපක්ෂ වගේ එතුමා මුළු රටටම නායකත්වය දුන්න අපි නිවැරදි කරගෙන සූදානම් කියලා කිව්වනේ මහින්ද ජනාධිපතිතුමා කිව්වා අපි කියනවා ඉතින් අපි නිවැරදි ගමනක් යන්නේ ඉතින් අපිට සහයෝගය දෙන්න